සිසුවෙක් කරන ලද පරීක්ෂණයක රූපසටහන හතරක් තමයි මේ තියෙන්නේ. ඒ අනුව තමයි විස්තරය අහන්නේ. අපි ඉතින් බලමු, උත්සාහ කරමු මේක තේරුම් ගන්න. දින කීපයක් නිරීක්ෂණය කළ විට ඒ භාජනයේ බීජවල සිදු වෙනස්කම, ඒ කියන්නේ සාමාන්‍ය ජලයට දාලා ඒ භාජනයේ බීජ තිබ්බම මොකද වෙන්නේ ඒ භාජනයේ බීජ? හිතන්නක මොකද වෙන්නේ? කොකතා කරමු. ඒ භාජනයේ බීජ මොනවා වේද? ඒ භාජනයේ බීජ පැලවෙන්න උත්සාහයක් දරනවා, පැලවෙනවා. හැබැයි පුතේ මේ පොඩි ගැටලුවක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් වතුර තෙතමනේ තිබ්බට වතුර වැඩිපුර වෙනකොට ඔක පැලවීම එනවා. ඒ කියන්නේ පැලවෙන්න කොකු එළියට එනවා. ඉදිමිලා මේ වෙලා. හැබැයි ඊට පස්සේ නම් කුණු වෙනවා. ටික දවසක් වැඩිපුර තිබ්බොත් කුණු වෙනවා. මොකද වතුර වැඩි මේකේ. සාමාන්‍යයෙන් අපි බීජ පැලවෙන්න තෙතමනේ තමයි අවශ්‍ය වෙන්නේ. හැබැයි වතුර දාලා තියෙන්නේ ගැටලුවක් වෙන්නේ නැහැ. පැලවෙනවා. ඒ ආසන්න උත්තරයක් වෙන උත්තර තියෙනවා කියන්නේ. පැලවේ පැලවීමට සූදානම් වේ පැලවීමට කොකු එළියට එයි. ඒ විදිහේ උත්තරයක් තමයි ලියවෙන්නේ. उत्तर පැලවීමට පටන් ගැනීම මොන හරි එහෙම ලියන්න. බී භාජනයේ බීජවලට ඉහළින් පොල්තෙල් තට්ටුවක් එදීමෙන් සිදු වූයේ කුමක්ද? බීජේ පැල නොවේ. නෑ. පොල්තෙල් තට්ටුවක් එදීමෙන් සිදු වුනේ බීජේ පැලවෙන එක. ආ. බී භාජනයේ ඉහළින් පොල්තෙල් තට්ටුවක් එදීමෙන් සිදු වූයේ. හැබැයි මෙහෙමයි පොල්තෙල් තට්ටුවක් නෑ. දැමීමෙන් උනේ මෙහෙමයි පුතේ, මම ඔක පොඩ්ඩක් ඕක ගැන පැහැදිලි කරන්නම් ඔයාලට. අපි පාඩම අහුවෙලා නැහැ තාම, අපි ඉස්සරහට ඔක කතා කරනවා. එතකොට පුතේ මෙහෙම භාජන හතරක එකක සාමාන්‍ය ජලය දානවා, තව එකක පුතේ සාමාන්‍ය ජලය දාලා උඩින් පොල්තෙල් තට්ටුවක් දානවා. එතකොට වෙන්නේ පුතේ මේ පොල්තෙල් තට්ටුව නිසා දැන් උඩ තියෙන වාතයයි ජලයත් අතර හුවමාරු වෙන්නේ නැහැ. සාමාන්‍ය පුතේ මේ වාතය අවශ්‍යයි පුතේ මේකට මේ බීජයක් පැලවෙන පුතේ. යම් යම් පොඩි පොඩි වාත පොඩි අවශ්‍යතාවයක් තියෙනවා වාතයේ. එතකොට ඒ වාතය මේකත් එක මුහු වීමක් වෙන්නේ නැහැ පොල්තෙල් තත්ත්වයක. හැබැයි සාමාන්‍ය ජලයේ වාතය දිනෙන්න මේකත් පැලවෙන්න පොඩි පැලවීමක් වගේ වෙන්න පුළුවන් මේක. මොකද මේ සාමාන්‍ය ජලයේ වාතය තියෙනවා. මෙතන තුන්වෙනි එක ගත්තම නක්නතේ කුණු කරන විමාගත් ජලයේ වාතයේ ඉවත් වෙලා තියෙනවා. කියන්න පුතේ. ඒක අත පුපුරලා ඇවිල්ලා තිබ්බේ. හා ඔයාලා අර වෙන වැඩේ පරීක්ෂණයක් කරානේ පුපුරලා ඇවිල්ලා තිබුණා නේද දෙවෙනි එකෙන්? පළවෙනි එක. දෙවෙනි එක එනකම් පුපුරලා ඇවිල්ලා තිබ්බේ. හතරවෙනි එක එන්නේ නැහැ. एक का देखा तूने वितरक पुपुर लायनो हाथरे नहीं कहना हाथरे नहीं कट हरी एट में नतन देख रात कल्ला निवागत जाले दा पुगाम बोलते तत्व दाला नहीं है ना ना सर हाथरे नहीं के पुपुरा ने हाथरे नहीं के पुपुरा ने विधिहक नहीं मंगे हेतु किया ना इधर उपते मैं क्या मेह मैं पहले भी नवा किया पहले भी नहीं निकाम मेरे को पुपुर लायनो वितराई इधर नहीं यहाँ ते अंदर मेरे का क्वेन नहीं පැලවෙන්න බෑ. يعني පැලවෙන්න බලනවා. පැලවීම දිනනවා. මේ දෙවෙනි එකත් පැලවෙනවා. මොකද මේ ජලයේ ඇතුලේ වාතය තියෙනවා. තුන්වෙනි එක පුතේ නටනතේ කුණු කරගත්තම වෙන්නේ වාතයේ තියෙන ජලය මේ ජලයේ තියෙන වාතයට ඉවත් වෙනවා. දුර ජලයේ තියෙන වාතයට ඉවත් වුනාම මේ හැබැයි මේකේ මොකුත් දාපු නැති ඉඳ නැවත ආපහු උඩින් වාතය මේකට කවලන්නේ. කවලන් වෙලා මේක පැලවෙනවා. හැබැයි මේකේ පුතේ උඩින් පොල් තෙල් තට්ටුවක් දාපු හින්දා උඩින් වාතාංශ මේකත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ හින්දා මේක පැලවෙන්නේ නේ. ඕක තමයි වෙන්නේ මේ පරීක්ෂණේ. ඉතින් මේ පරීක්ෂණේ කරලා බලන්න ඉතින්.
මෑ බීජයක් හරි කව්පි හරි මුං ඇට හරි රට රජු හරි දාලා සාමාන්‍ය ජලය දාන්න එකකට තව එකට සාමාන්‍ය ජලයට පොල් තෙල් තට්ටුවක් දාන්න තව එකට නටන තේ කුණු කළ නිවාගත් වතුර ටිකක් දාන්න තව එකට නටන තේ කුණු කළ නිවාගත් ජලයට පොල් තෙල් තට්ටුවක් දාන්න චින් අතන ඉන්නකො මේ මට අවසානෙක චුට්ටක් වෙනස් වගේද කියලා හිතන අපි ගුරුවත්වතත් එක්ක පොඩක් ගන්න जले जवत्त पाड़ मने दे එකේ තියෙන්නේ නටනතේ රත් කර ජලයට කියලා තියෙන පුතේ. නිවාගත් ජලයක් නෙවෙයි නටනතේ රත් කළ ජලය දා තමයි පොල් තෙල් තට්ටුවක් දාන්න තියෙන්නේ ගුරුවත් පුතේ. අතන පොඩි වෙනසක් වෙලා තියෙනවා පේපරිය හරිද නැහැ. මේ ඒකෙදි වෙන්නේ නටනතේ රත් කරාම මේ කොහොමත් උණුසුම් ජලයට දාපු ගමන් බීජ ටික තැම්බෙනවා. තැම්බුණාට පස්සේ පුතේ අනිවාර්යයෙන්ම මේ කොහොමත් වාතය ගැටෙන්නේ නැහැ. තැම්බිච් එකක් කොහොමත් පැලවෙන්නේ නැහැ. මේ තුනම මේ පැලවෙන්න බලනවා. මේක පැලෙන්නේ නේ. එහෙම තමයි වෙන්නේ. හරි අපි පේපර් එකට යා. ඒ අහන ප්‍රශ්න වලට ප්‍රවේශමෙන් උත්තර දෙමු අපි. පළවෙනි එක නම් පැලවෙනවා ගැටලුවක් නැහැ. දැන් දෙවෙනි එක ඔයාලා ලිව්වේ පොල් තෙල් තට්ටුවක් ඇදීමෙන් සිදු වූයේ කුමක්ද කියලා. එතකොට ඒක නම් වෙන්නේ මේ වාෂ්පීම. වාතය ජලය සමග මුසු නොවීම කියන එක තමයි ලියන්න වෙන්නේ. හරිද? හැබැයි මම තව උත්තරයක් දෙන්නම් අහන එකත් එක්ක. ඒකෙන් වෙන්නේ පොල් තෙල් තලේ දැම්මම වාතය ජලයේ සමග මුසු නොවීම තමයි පොල් තෙල් දාන්නේ. ඒක තමයි හේතුව මෙතන. මේ හැබැයි ඔයාලා කිව්වොත් පැලවේ කියලා එකක් මම පිළිගන්නවා. එහෙම ලිව්වද ඔයාලා? දැන් බීජ පැලවේ බී. ඔව් සර්. बीज पहले बीज पहलेम आराम आसान उत्तर कुमार वाते समय जाले मुसुवे मुसु नोवे सॉरी मुसुवे नेवे मुसु नोवे एक වාතය නැතිවීම පරිදි සර් වාතය නැතිවීම එකක් පුළුවන් එහෙම කියන්නත් පුළුවන් වාතය නොලැබීම තමයි නැතිවීම නෙමෙයි නොලැබීම කමක් නැහැ නර්තනතෙක් ජලයේ රත් කිරීම නිසා සිදු වූයේ කුමක්ද නර්තනතෙක් ජලයේ රත් වීම නිසා ජලයේ ඇති වාතය ඉවත් වීම වාත අංශු ඉවත් වීම ඒක තමයි වෙන්නේ වාතය ඉවත් වීම පුළුවන් වාතය ඉවත් වීම ජලයේ ඇති වාතය ඉවත් වීම වාතය ඉවත් වීම මම අර ලකුණු වැඩි කරලා දෙන එක අග්ගෙස්සර වැඩි කරන්න මේවට එක ගන්න දෙන්න හරි මේ එතන ලේසි වෙයි අපිට පළවෙනි එකට නම් ලකුණු තුන දාමු මේවට එක ගන්න දාන යා ඉතින් අගින් ලකුණු පොඩ්ඩක් වැඩි කරමු මොකද මේ මේක තාම මහා අනිත්‍ය වෙන ඉරිගහණේ වරන් ගැදලුවක් නැහැ बीज पहले भी अवश्य साधक अवश्य साधक कौर जल हर में जल तीन जल आवश्यकता मितन वाते उत्तरे जल क्रियाकार कथा लखनऊ कहने पूरी आओ बोध्या कभी गाने वे नुते
ලකුණු දෙන්නේ කොහොමද මේක? අපි මෙහෙම කරමු. ප්‍රශ්න 40ක් නේද මේකේ තියෙන්නේ? ඔව් එක ප්‍රශ්නෙට අපි අර කෙටි පේපරේ වගේ ලකුණු ප්‍රමාණය දාගමු. ඒතුළු ලේසිනේ. නැත්නම් ඔගේ ලකුණු 2 3 හදන්න ගියම ගැටලුවක් එනවා. එහෙම කරමු. මේ අවසාන හරි ගාන ගණන් කරලා දැන් ප්‍රශ්නේ හරියද කියලා බලන්න පොදුවේ. කොටස් තුනක් තියෙදින් ඉතින් තුනක්ම හරියද දෙකක් හරිය නම් ඒක පොදුවේ හරියක් දාගෙන එහෙම පොදු හරියක් දාන යා. ප්‍රශ්න වලට පොදු හරිය ගාන දාන යම් පුතේ. කොටස් දෙකක් තිබ්බත් පොදු හරියක් දාන්න. පස්සේනි ප්‍රශ්නෙට උත්තරේ කියන්නකෝ. පස්සේනි ප්‍රශ්නෙට කිව්වේ පුතේ මේ වාතය කියලා. හරි? මෙන්න මේ කොටස් දෙකත් පළවෙනි එකේ කොටස් තුනක් තිබ්බට ඒක පොඩ්ඩක් හරි තුනක් නැතුව පොදු හරියක් මෙතනින් දාගන්න පුතේ. කපල ලොකු පොදු හරියක් මෙතනින් දාගන්න. මෙතනින් පස්සේ ප්‍රශ්න වලට පොදු හරිය දාගෙන යන්න. يعني කොටස් දෙකක් තිබ්බත් පොදු එක හරියක් දාගන්න. ඒතර අවසානට හරි ගානක් බලලා අපි ලකුණු දෙකම ආර ගන්න කිටි පේපරයක් විදිහට ලකුණු ගමු. නැත්තම් මේකේ ලකුණු හදන්න ගියත් පොඩි ගැටලුවක් එනවා. ඒත් කමක් නැහැ පුතේ. චූටි කොටසක් වැරදුන නම් ඒක නොසලකා හරියක් දාගන්න. අවසානට අපි අර මුළු ලකුණු වලින් එක ලකුණක් අඩු කරමු මේකට. ඒ වැරදි කොටස. සාධක දෙකයි නම් හරි ගියේ. පොදුවෙන් හරියක් දාගන්න. අවසාන එක ලකුණක් අඩු කරමු. ඒතර ඉවරයි. දැන් වාට 95ක් එනවා නම් 94යි කියලා කියමු. හරි ඉංග්‍රීසි අකුරු වලින් ගෙවත්තක් තියෙන ඉංග්‍රීසි අක්ෂර සහිත ස්ථානට ගැලපෙන භෝගය සොයා යා කරන්න. පොඩි ගැටලුවක් ඇති නේද කරනකොට මේ පේපර්ස්. අපි පොඩ්ඩක් බලමුකෝ. ඒට ගස් ලැබු කියලා අපිට නම් කරලා දීලා තියෙනවා. ඒතර කොමේ ගස් ලැබු දීලා නැද්ද? දෙකයි 10යි 2යි 4යි 6යි 8යි 10යි. ඒ ගස් ලැබු ආ නෑ මැද ගස් ලැබු වැලේ. අපිට මේක මේ කරගන්න අමාරු වෙන්නේ නැතිනේ. එච්චර නොසලකා මේ තියෙන විදිහට අපි හරි වැරදි මොකද අපි දැන් වැරදිකට මට හරි දෙන්නේ බෑනේ මේක උගන්වලා නැහැ එහෙම කියලා වැරදිකට හරි දෙන්නේ බෑ මම මේ තියෙන රටාවත් එක යන්නම් ඉතින් ඒ විදිහ ප්‍රශ්නයක් අහන එකත් වැරදි මොකද මේකේ අර දැන් බිම් සර්කස්මක් හදද්දින් මේම එන්න ඕනි කියලා මම නීතියක් නැහැ මේක මාරු වෙන්න පුළුවන් ඉතින් හැබැයි මම දැන් මේක ප්‍රශ්නයක් විදිහට අහපු වින්දා මේකේ ගුරුවත් පුතේ තියෙන හින්දා මම ඒ ආකාරයෙන්ම ඔයාලට කියලා දෙන්න අන්දරට ඒක වැරදුනා කියලා එච්චර හිතන දෙයක් නෑ අපි එතරේ ප්‍රශ්න ටිකේ දැන් ප්‍රශ්න 10ක් කියන්නේ ලකුණු 25ක් යනවානේ. ඒතර අනිත් ඒවාට ලකුණු 75 යන්නේ. ඉතින් ආසන්නෙන් 70ක් 75ක් තිබුණා නම් ඇති. මේ ටික වැරදිලා. මේකට සමායර මේකට ලකුණු ඇවිල්ලා ඊට වැඩි වෙන්න පුළුවන්. එඳ එක එච්චර හිතන්න දෙයක් නැහැ. පුතේ මේතර ගස් ලැබු පැලේට පස්සේ ඇන්තූරියම් මල් තමයි තියෙන්න ඕනේ. එහෙනම් මෙතන ඒ වෙන්න ඕනේ. මේක ඒ ඇන්තූරියම් මල් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මම මේකත් එක සංසන්දනය කර කර පෙන්වන්නම්. B එකට එන්න ඕනි පුතේ. B කියන්නේ A වලට පස්සේ මේකනේ B මුගුණු වෙන්න. A ඇන්තූරියම් B මුගුණු වෙන්න. C කොමාරිකයි මුගුරු දෙකකට ගහන්න. මොකද්ද මේ වෙලා තියෙන්නේ? කෝමාරිකා බී අනිත් පැත්ත කෝමාරිකාගේ අනිත් පැත්ත මුගුරු වෙන එන බී කොමාරිකා
ඉරිදි කැඳෙනවා පුතේ මේ ඉර තමයි අරකට වැටෙන්නේ B කොමාරිකා B එක යන්නේ පැත්ත මුකුත් දාලා නැහැ නේ අපි මේ පැත්ත පොඩ්ඩක් බලන් යන්නේ ඊට පස්සේ කොමාරිකා වලට පස්සේ තියෙන්නේ ගොටුකොළ බණ්ඩක්කා රතු දහස් පෙතියා C ගොටුකොළ බණ්ඩක්කා රතු දහස් පෙතියා පැහැදිලි නේද වැඩිච්ච විදිය A ඇන්තූරියම් B කොමාරිකා C ගොටුකොළ D බණ්ඩක්කා E රතු දහස් පෙතියා එතකොට මේ පැත්තේ මුගුරු වැන්න ඉඟුරු කංකුන් වම්බටු කහ දාස්පතියා මුගුරු වැන්න ඉඟුරු කංකුන් වම්බටු මුගුරු වැන්න ඉඟුරු කංකුන් වම්බටු मुल अरे मुल A වලට කොමාරිකා B වලට ඇන්තූරියම් මල් C වලට ගොටුකොළ D බණ්ඩක්කා E රතු දහස්පතියා F මුගුණු වෙන්න G ඉඟුරු H කංකුන් I වම්බටු J කහ දහස්පතියා හරිද ඒක हरी सर अंतर तरी आती नहीं हरी सर हरी सर तेरा उतने लाखों देख रहा है नहीं पुत्र अवसान रापी लाखों का न बालों අවසාන ලකුණු බලමු ලකුණු දෙක හමාර ගන්න අවසාන ලකුණු බලමු හරි එහෙනම් අපි ඉස්සරහට යමු සර් පොදුවේ හරියක් දැම්මට කමන්නේ නැද්ද එකට පොදු එක හරි ගානේ හොඳේ පොදු හරි කියන්නේ ඔක්කොම පොදු හරියක් දාන්න එපා 6ට හරියක් 4ට හරියක් එතන ප්‍රශ්නයක් ප්‍රශ්න අංකෙට පොදු හරියක් දාන්න කියලා මම කියන්නේ කාබනික පොහොර වර්ග 3ක් හොඳයි ප්‍රශ්නේ නේද පොලරොඩු ගොම පොහොර දැන් වැඩේ දෙන්නේ දැන් ලෝකේ රටේ ලෝක කාබනික පොහොර ගැන කතා කරනවා සමහර අය කියනවා මේවා කාබනික කියලා සමහර අය කියනවා නෑ රසායනික පොහොර ගැනලා මේවා කාබනික කියනවා නේද එහෙම වෙලාවක තමයි කාබනික පොහොර ගැන අහන්නේ ඕ ගොම පොහොර අපි
කාබනික පොහොර කියලා කියන්නේ මෙහෙම අපතේ. ඉතල කාබනික පොහොර මොකද්ද කියලා අපි දැනගෙන ඉන්න එපා. නේද? පොහොර ප්‍රධාන වශයෙන් පුතේ වර්ග දෙකකට බෙදෙනවා. එකක් රසායනික පොහොර, අනෙත් එක කාබනික පොහොර. කාබනික පොහොර කියන්නේ පුතේ දිරාපත්වන දේවල් ඔය අවට වටපිටාවේ සත්ව හා සාක කොටස් උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන දේවල් කාබනික පොහොර. රසායනික පොහොර කියන්නේ යම් රසායනික ද්‍රව්‍ය වර්ගයක් එකතු කරලා හදන පොහොර. අපි දන්න රසායනික පොහොරක් තමයි පුතේ යූරියා. අපි ගොයමට කුඹුරට යූරියා ගහනවානේ. ඒක රසායනික පොහොරක්. එතකොට මෙන්න මෙතන 15ක් තියෙනවා කාබනික පොහොර වර්ගයක නමක්. එකක් කොම්පොස් පොහොර. කොම්පොස් පොහොර හදන විදිය පොඩි අවබෝධයක් ඇතින් නේද? අපි එකතු වෙන දේවල් ගොඩාක් එකතු කරලා හදන එකක් නේ කොම්පොස් පොහොර කියන්නේ. කොම්පොස් පොහොර කියන්නේ පුතේ කාබනික පොහොරක්. කොම්පොස් පොහොර. දැන්ුණා කෙනෙක් කියන ගොම පොහොර. ඔව්. ගොම පොහොර කාබනික පොහොරක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා පුතේ අපි කියන කුකුල් පොහොර කියලා. කියනවා නේද එහෙම එකක්. කුකුල් පොහොර. ආදිනාද කුකුල් පොහොර කියලා. කුකුල් පොහොර කාබනික පොහොර. ඊට පස්සේ කොළ රොඩු කිව්වම ඉතින් කොළ රොඩු කියන්නේ ඉතින් කාබනික පොහොරක් කියන්නේ බෑ. එහෙනම් කොළ රොඩු ඉතින් දිරාපත් වීගිය කොළ රොඩු හරි මොකක් හරි එහෙම කියලා කියන්න වෙනවා ඉතින්. නේද? තව වෙනස් ඒවා ඔයාලා ලියපුවා කියන්නකෝ. යූරියා බැරි බෑ යූරියා කාබනික පොහොර නෙවෙයි පුතේ යූරියා රසායනික පොහොර. එළවලු පොහොර. ඔය එළවලු පොහොර. කඩේ තියෙනවනේ එළවලු පොහොර කියලා එකක්. අර මිශ්‍රණය. එකක් තියෙනව නේද? එළවලු පොහොර. ඒක කාබනික පොහොර. එළවලු පොහොර. ඒක හදපු එකක් තියෙන එකයි ද්‍රව්‍ය ගොඩක් තියෙනවා දාපු එළවලු පොහොර කියලා නමින් යනවනේ ඒක කාබනික පොහොර. තව එළවලු පොහොර ගහන්නේ සම අපේ ගැටි අපේ අම්මලා ගහන්නේ අපේ ලකුණෙන්දලා ගහන්නේ එළවලු පොහොර දිය කරලා. ඔව් එහෙම වෙන්න පුළුවන්. එහෙමත් පුළුවන්. එහෙම ඒවත් තියෙනවා. දියර පොහොරක් තියෙනවා. කාබනික පොහොර වර්ග කොම්පස් පොහොර කියන එක නම් පුතේ මේ කාබනික පොහොර කියන කතාව ඔයාලට ආට අහුවෙන්න ඕනේ. කොම්පස් පොහොර කියන එක ඒක ඇහිලා තියෙනවා. ඊට පස්සේ අහනවා. ඊට අමතරව ඉතින් ගොම පොහොර, කුකුල් පොහොර ඔය තමයි ඉතින් ලියන්නේ කාබනික පොහොර. තව තියෙනවා එක එක නම් වලින් දැන් මේ දවස්වල අර ගෙන්නන මේ සමහර ඒවා තියෙනවා. සමහර ඒවා නම් මේ රසායනික පොහොර ගෙන්නලා කාබනික කියලා කියනවා. කොම්පස් මේ කොම්පස් පොහොර එක ෆොටෝ ගහලා වන්නද? ආයෙත් කොම්පස් වලක් හදනවද? හොඳයි. දැන් පැවරුම් යොමු කිරීම පාඩම තියෙනවා පුතේ ගෲප් එක ඇරලා තියෙන්නේ. මේ වැදගත් වෙන දේවල් පාඩමේ පේපරේදී හම්බුනා නම් දැන් ඉස්සි ගැටලුවක් නැහැ දාන්න පුතේ. බලමු අපි දැන් ඇත්තට. හරි මේක මෙහෙමයි. කාරණා දෙකක්වත් හරි ගියා නම් මේකට හරියක් දාගන්න. පොඩි ගැටලුවක් තියෙනවා අපි මෙහෙමයි. මෙතනින් පස්සේ අපි කරන ප්‍රශ්න පත්‍රය චුට්ටක් වෙනස් කරමු. දැන් පරිසරයේ ටික කාරණා ටික මම කතා කරා. දැන් මේක ආරම්භයක් විදිහට මේ පටන් ගත්තේ. ඒතර අපි උගන්වපු නැති විෂය කරුණක් එක්ක යන්න ගියාම පොඩි ගැටලුවක් එනවා කියන කාරණේ තියෙනවනේ දැන්. නේද? අපි කියවත්ත පාඩම කියන්න පුතේ. සර් මේකට ලකුණු දාගද්දි කලින් අපි කලින්ම දාගත්ත විදිහට දාගන්න බැරි. නෑ මං එහෙම නෙවෙයි. මං කිව්වේ ප්‍රශ්න 40ක් ඉඳ පොඩි ගැටලෙන හින්දා ඔයා පොදු හරියක් විතර දාන ගිහලා අවසානට මේ කෙටි පේපරේ දිලි ලකුණු දාමු. ඒක ලේසි වෙයි. මේකට විතරක් මේක එච්චර හිතන්න එපා. මේකේ ලකුණු ප්‍රමාණය ගැන වැඩක් නැහැ. අපිට විෂය කරුණු ඉගෙන ගන්නවා කියන කාරණෙන් අපි ආ. දැන් ගැටලුවක් තියෙනවානේ පුතේ. නොදන්න විෂය කරුණු ටිකත් එක්ක ලියනකොට පොඩි ගැටලුවක් එනවානේ නේද? එහෙනම් අපිට මේ විෂය කරුණු ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයක් දැන් තියෙනවා. කොම්පස් පොහොරේ සාදාගැනීමට භාවිත කළ හැකි ද්‍රව්‍ය තුනක්. මේක නම් සරලයි ඔයාලට කරන්න පුළුවන් ඕන තරම්. කෙසේයි ගොම තනකොළ මං කීපයක් ලියන්නම්. ගොම පිදුරු කොළ රොඩු තනකොළ දිරාපත් කිව්වා. දිරාපත් සවියලිච්ච කොළ පුළුවන් වේලිච්ච කොළ පාස් සතුන්ගේ ඇට සැකිලි
ඔව් ඒවත් පුළුවන් ඉතින් පස් පස් ඉඳුල් කෑම ඉඳුල් ඉඳුල් කෑම දානවද මෙතනට නැස අපි හැදුවා දැම්මේ නැහැ පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ ඉඳුල් වතුර දාන්නේ නේ ඉඳුල්ල තෙත් වතුරත් තෙත දෙනෝනේ එහෙම දාන්නේ නැහැ සර් නැත් තෙත ගතිය ප්‍රශ්නයක් නැහැ තෙත ඕනි කොම්පෝස්ට් වලට වතුර දානවා ඉඳුල් වල තියෙන අර තෙල් ගතියත් එක්ක මොකක් හරි ගැටලුවක් තියෙන ඉඳ ඉඳුල් දාන්නේ නේද මේකට ඉඳුල් කෑම ඉඳුල් වතුර හරි ඉඳුල් කෑම කිව්වට කමන්නේ නැහැ බත්තනම්ම නම් ඒව දානවා ඉතුරුච්ච බත්තනම්ම නම් ඒක හරි දාගමු ගැටලුවක් නේ මේ අර ඉඳුල් වතුර පොඩි දාන මොකක් හරි ගැටලුවක් තියෙනවා පුතේ ඉඳුල් වතුර දැම්මට පස්සේ ඒක අර තෙල් ගතියක් තියෙන හින්ද මේකත් එක පොඩි මොකක් හරි තියෙනවා කියලා ඉඳුල් වතුර දාන්නේ නැහැ මේ කොම්පෝස්ට් පොර වලට කෙසෙල් පොතු ඊට පස්සේ නේද මේ විවිධ දේවල් මෙතන දානවා ලංචි කොළ විශේෂයෙන් දානවානේ ඔව් සර් ලංචි කොළ මේ අපේ තාත්ත දාන්නේ ලංචි කොළ වියලිච්චේම දානවා දානවා ලංචි කොළ දානවා හැම දෙයක්ම දානවා මේකටදී හරිනේ ඒක ඊළඟට වගාවන්ට කාබනික පොහොර යොදා ගැනීමේ වාසි මොනවාද වගාව සරුවීම කමක් නැහැ අපි විහිමු වගාව සරුවීම කියලා හැබැයි ඉතින් ප්‍රශ්නයක් තියෙනවා රසායනික පොහොර තරම් වගාව කාබනික පොහොර වලින් සරු වෙනවා කියන කාරණේ අපිට හිතන්න අමාරුයි ඊට වඩා ලොකු වාසි ටිකක් කාබන රසායනික සංසන්දනය කරගන්න වෙනවා අපිට රසායනික වගාවට කාබනික පොහොර යොදා ගැනීම වාසියකම රසායනික පොහොර නොදා කාබනික පොහොර දැමීමේ වාසිය අපි කතා කරන්නේ. ඒතර ප්‍රධාන කාරණේ වසවිස රසායනික පොහොර වල තියෙන දන්නවනි වකුගඩු වලට බලපෑම් තියෙනවා ගැටලු තියෙනවානි රසායනික පොහොර. ඒතර ඒවා නැති වෙලා කාබනික පොහොර දැමුවොත් ඒ වාසිය දින දේවල්. රසායනික පොහොර ශනිකව වගාවන්ට උරා ගන්නවා එහෙම එකක් තියෙනවා. හැබැයි කාබනික පොහොර එහෙම නැහැ. ටිකක් කාලයක් යනවා අවශෝෂණය වෙන්න උරා ගන්න පළදා වෙන්න එමෙ සෙනිකෝ මේක වැඩේ වෙන්නේ නැහැ. ප්‍රධාන කාරණේ වසවිස නොවති වීම කියන කාරණේ අපිට කියන්න පුළුවන්. වගාව සරු වීම කමක් නැහැ ඉතින්. තව තව මොනවා වෙන්නද? විස නැතිවීම. ඔය කුඩින් කිව්වනේ. මුදල් අඩු නැහැ. මුදල් ඉතුරු වීම කියලා මම කියන්නම්. ඔව් මුදල් ඉතුරු වීම කියන කාරණේ අපි කියමු. හැබැයි මුදල් ඉතුරු වීම කියන කාරණේට අපිට යන්න වෙන්නේ පුතේ අපි කාබනික පොහොර කඩෙන්නම් ගන්න. මම හිතනවා මේ රසායනික පොහොර වලට වඩා වැඩි මුදලක් කාබනික පොහොර වලට යයි කියන. මොකද දන්නවද? රසායනික පොහොර කිලෝ එකක් ගන්න තරම් කාබනික පොහොර ඊට වැඩි වැඩි ප්‍රමාණයක් දාන්න වෙනවා. ඒ ඒ පෝෂණය ගන්න තුරු කමක් නැහැ. ඒක ලියන්න පළදාව. හැබැයි ඉතින් පළදාව වැඩි රසායනික පොහොර වල. කාබනික පොහොර වලට වඩා පළදාව වැඩි රසායනික පොහොර වල. අතන කාබනික පොහොර වලට යද්දි දැන් ඔය මේ දවස්වල පුතේ ඔය උද්ඝෝෂණ තියෙනවනේ. නේද? ඔය උද්ඝෝෂණ වලින් අපිට ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. යාලා කියන දේවල් ටිකක් තියෙනවා. කාබනික පොහොර වලට එකපාරම යාට හුරු වෙන්න බෑ කියලා යාලා නේද? කෑ ගන්න මේ කරන ඒතුළු ටිකක් තියෙනවා ඉතින්. හරි. නේ කමක් නැහැ ඒක මුදල් ඉතුරු වීම කියන එක අපි ගෙදර කාබනික පොහොර හදාගත්තොත් කොම්පෝස්ට් පොහොර ටික ගෙදර හදාගත්තොත් අපිට මුදල් ඉතුරු වීමක් වෙනවා එහෙම හිතමු වෙන උත්තර තියෙනවා නම් අහන්නකෝ රසායනික පොහොර යෙදීමේ අවාසි මොනවාද පුතේ මොනවාද වසවිස සහිත වීම නේද විනාශ වීම මොනවාද බීජේ විනාශ වීම නෑ බීජ විනාශ වීම මොනවාද පුතේ පිළිකා ඇතිවීම
ඔව් කමර නැහැ පිළිකා ඇතිවීම විවිධ රෝග ආහාරවල ස්වාභාවික රසය හා ගුණය නොමැති වීම අන්න හොඳයි ආහාර ස්වාභාවික රසය හා ගුණය නොමැති වීම වසවිස සහිත වීම කියන කාරණේ එක ඊනඩ පුතේ මේ පාංශු ජීවීන්ට හානි වෙනව නේද පසේ ඉන්න ජීවීන්ට පොඩි හානියක් තියෙනව නේද මේ වසවිස සහිත රසායනික පොහොරේ ඔව් සර් පාංශු ජීවීන්ට හානි වීම गुणात्मक भाव आहार वसविष सहित आहार रासायनिक विटामिन विटामिन आवश्यक विटामिन वगैरह दे पोषण कोटा नॉल बीम वही में तन्ना पुलो विविध पीलिका कारक शरीर ऐतुल बीम एकत्र विविध पीलिका कारक शरीर ऐतुल ने पुलवा नहीं दे वकुबड़ू अमारू यो मेवा है दिन्ने रासायनिक पोहर वाले ने विशुद्ध देवल अपने शरीर ඇතුළු නම් එහෙම කියන්න පුළුවන් සුලන් ටැකයක් හදාගන්න මොන වගේ එකක්ද ඕනෙන්නේ පුතේ ලණුවක් ඕනේනවනේ අදින්න යකඩ පතුරක් නැත්තම් සෙමන්ටින් එකක් නේද ගන්න අපි සෙමන්ටින් එකක් සෙමන්ටින් ගල් කැට කිහිපයක් बोतल बोतल वीदुर बोतल वीदुर बोतल एक කොමාරි කමන්නේ ඒක හරි නැත්නම් අර සෙමන්ටින් එකට දාලා හොල්ලන්නේ ඇත. තව වෙන වෙ තියෙනවා කියන්න පුළුවන් ලනුවකින් දාලා සුලන්ට මේ සුලන්ටකේ. ඒතර අර සුලඟට අරක හෙල්ලෙනවා. සෙමන්ටින් එක දාලා මේකල තිබුම ගල් ටික හෙල්ලෙනවා. සුලඟගෙනකොට අත්ත කෙල්ලලා තිබුම හෙල්ලෙනවා. එහෙම නැත්නම් බෝතල් කීපයක් එකට එල්ලලා තියලා ඒතර අර යකඩ ඇණයක් එල්ලලා තිබුම උලඟට අර යකඩ ඇණේ බෝතලේ වදිනකොට නේද සද්ද එනවා. ඒතර සත්තු බයලන සුලන්ටකේ. जल उवश्य अरे जाले अवश्य भाव पेन पुते अरे तेत पुलुंगल दाने तेत पुलुंगल दानवा तेत नैत पुलुंगल दानवा उष्णते कि पुते हिमनांगी तीन पिज्जे कहते तो तेत तीन अरे बीजे पहले भी ने सर पिछली दे का प्रश्न है वैरदी नवाने मिं नवाने केला नहाने तो मान नवाने तमाय क्या निर्विली केला बीजे पहले भी निर्विली ओन्ने नहीं पुते बीजे एक ऐसा शाके वार्धने निर्विली अवश्य आई अबे बीज पहले बिन ऐटे आप पहले बिन हिरवेली ओन द पांती कामरे आसे ऐटे पहले बिन नद गेहतुर ऐटे पहले बिन नद पोलवासे हिरवेली तीन वो तो पहले बिल आयली होती ना वाने हिरवेली ओन ने बीज पहले बिन अबे बीज वार्धन है साख का वार्धन है हिरवेली आवश्य है ने साख क्या वार्धन है मिसंद आवश्य साध क्या क्वान ने हिरवेली ने हिरवेली साख का वार्धन है हिरवेली आवश्य है अबे बीज पहले बिन पर हिरवेली आवश्य ने බීජ කීපයක් වාජනයට තමයි යාන්ත්‍රික වැසෙන්සේ ජලය යොදා ඒ මත පොල්තෙල් තට්ටුවක් එදු විට එම බීජ වලට නොලබෙන්නේ මොකද්ද වාතය ඒවට නොලබෙන්නේ වාතය
ජලයේතෙක් නටන ජලයේ නටනතෙක් රත් කළ විට ඉවත් වන්නේ මොනවාද? 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්නකෝ. 20ට හොර 20ට කියන පුතේ කියන්නේ. 20ට ආවේ පුතේ 20ට අනේ පුතේ ඉක්මනින් ලනු එනම් ඕන්න තව ඔයාලා බෝතලයක් යකඩ පතුරක් යකඩ ඇණයක් ඒවා එක නටන තෙක් ජලයේ රත් කළ විට ඉවත් වන්නේ මොනවද? ජලයේ තිබූ වාතය. ගෙවත්තේ වගාවට යෙදීමට වඩා සුදුසු පොහොර වර්ගය? ගොම පොහොර. කොම්පෝස්ට් පොහොර සමත් ද්‍රව්‍ය මුළු ටැංකියේ ඉවත් දමන ලෙවලු